आयोवान खालीन प्रवृत्ति वार्ता करने प्रमुख आसियत मध्यान प्रवृत्ति विकास में मम खविंदु विजयवर्धन प्रथम सिरास्तल ගුරු ගැටු ගැටලුව දෙපැත්තට ඇද්දොත් වන්දි ගෙවන්න වෙන්නේ දරුවන්ට පූජ්‍ය මුරුත්ෙට්ටුවේ ආනන්ද හිමි කියයි ගුරු වෘත්තීය සමಿತಿ අද 12ට අගමැති හමු වෙයි අයවැය තවත් මාසකින් සෞඛ්‍ය සීමාවන්ට අනුගත වුණේ නැත්නම් සංචරණ සීමා දැඩි කිරීමට සිදු වේවි විශේෂඥ වෛද්‍ය හේමන්ත කියයි ඊයේ දිනේත් 10ට අඩු ආසාදිතයින් ප්‍රතිශක්තිය ඌන අයට තෙවන මාත්‍රාවකට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය මහබැංකු අධිපතිකම බලරහිත කරනවාද අජිත් නිවාඩ් කබ්‍රාල් අත්අඩංගුවට ගන්නවාද නැද්ද නියෝගය නොවැම්බර් 3 වනදා ව්‍යාචුනාධිකරණය කියයි ප්‍රථමේ නවදානීය දේශීය පුවත් වෙත महा सुली कुनाटुव मेद जनाधिपति गोटाबे राजपक्ष महता श्रीलंकाव नेमति नेव इता परिस्समीन पदवन बव अमात्य बांदुल गुणवर्धन महता पावसनवा अपट वेरदुनु तेन पिलिगन्ने रज्य सतु निहतमानी कमनिसायै जनमाध्य अमात्य डलस अलहा पेरुम महता अद पेवति कैबिनेट तीरन देनुंदी में माध्य साकच्चा वेदी प्रकाश कला හරියට තව දින 30කින් නොවැම්බර් මාසේ 12 වෙනිදා අයවැය යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිත බව මුදල් ඇමතිතුමා ඊයේ කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නා. දෙසැම්බර් 10 වෙනිදා පස්වරු 5ට අවසාන ඡන්ද විමසීම නියමිතව තිබෙනවා. කාබනික පොහොර ආනයනය කිරීමේදී චීන සමාගමකෙන් ආනයනය කරපු පොහොර ප්‍රතික්ෂේප වුණා නේවා මේ. සුසුදුසු බවට චීන තානාපති කාර්යාලයෙන් ඇමතිතුමා නිවේදනයක් නිකුත් කරලා තිබුණා. ඊට පස්සේ මොවුන් අවශ්‍ය දින ප්‍රමාණය අරගෙන නෙමෙයි මේ පරීක්ෂණය සිදු කළ තියෙන්නේ. ඒ නිසයි මේ ආකාරයේ දෙයක් සිද්ධ වෙලා තියෙන්නේ. කිසිලෙසක चीन हो इंडिया अत्र मित्रत्य बाधा वक् ලෙස අපි සැලකිය යුතු නෑ තභ්‍යාචනා කරන අවස්ථාවක් තියෙනවා ඕන මාතෘකාවට නිදාස තියෙන්නට ඕන ඒක තමයි ප්‍රධානවාදී කියලා කියන්නේ දැන් ජනාධිපතිතුමා සඳහන් කළා එතුමා අසමත් වූ බව මේ ඉගිවිගි පාන්නේ ජනාධිපතිතුමා තනතුර අදාහරින්නද ජනාධිපතිතුමා කිසිලෙසක කොතනකදීවත් ප්‍රකාශ කරේ නෑ මම අසමත් කියලා කියන ප්‍රකාශයක් ජනාධිපතිතුමා කිව්වේ ජනතාව 69 ලක්ෂයක් ඡන්දෙ දීලා ආණ්ඩුවක් කරේ තිබ්බ බලාපොරොත්තු ඒ ආකාරයෙන් ඉෂ්ට කරන්නට නොහැකි වීම මම අපේ කැබිනට් මණ්ඩලයත් පිළිගත යුතුයි කියලා ඒක ඉතාම නිහතමානී විවේචනයක් මන්ත්‍රීවරයාගේ ඉල්ලා අස්වීම සාක්වේ දාගත්තු පාලන ක්‍රමත් මේ රටේ තිබුණු අඩුපාඩුවක් ලා තිනවා අපිත් ඒක පිළිගත යුතුව තිබෙනවා ඒක නිහතමානීකම සහ ජනතාවට පක්ෂපාතීත්වය දක්위මේ ලක්ෂණයක් මිසක් දුර්වලකමක් හෝ ආණ්ඩුවේ අවසන් කාලය පිළිබඳ සංඥාවක් විදිහට බාර ගන්න එපා කෘතියක් ලියලා තියෙනවා යහපාන රජේ ආර්ථික ආසානාසිය කියලා ලංකාවේ නිදාසින් පස්සේ කිසිම රජයක නොකළ ආකාරයට විනාශ කරපු පිලිසක් තමයි මේ රට ආණ්ඩු කළේ කියන එක මම ඔප්පු කරලා තියෙනවා විපක්ෂ නායකතුමා ඇතුළු අනිත් පාර්ශවවලට උත්තරයක් බඳින්න පුළුවන් ජනතාවට නෑ ඒක පට්ටපල් බොරුවක් අපි තමයි රට විනාශ නොකළේ කියලා වෙලා පුළුවන් නම් කියන්න කියලා මම අභියෝග කරනවා මේ අසමත් රාජ්‍යයක් නෙමෙයි දරුණුම කුණාටුවක් තියෙන අවස්ථාවකදී පෙරලා ගන්න නැතුව නෞකාව පදවගෙන මේ ගෞරවය ජනාධිපතිතුමාට හිමි වෙන්න ඕනේ කියලා තමයි මම විශ්වාස කරන්නේ. මහකන්නේ සරව ආරම්භ වෙලා තියෙනවා. සාමත් මේ කොවිඩ් කිසිලෙස පොහොර ටික හම්බ වෙලා නැහැ. ඉතින් දැන් මේ රටේ තියෙන සූදානම් මොකක්ද ඉන්දියාවෙන් පොහොර කොච්චර ගෙන්නනවද? කැපිටල් මණ්ඩලයේ සූදානම් වෙච්ච දින තියෙනවද? ගුවන් යානා කීයක් ඒ සඳහා සූදානම් කළා කියලා පොහොර ගෙන්නනවද? මේ සතියේ ඉඳලා ඒ බෙදා හැරීම සඳහා අවශ්‍ය සියලුම යාන්ත්‍රණය සකස් කරලා තියෙනවා. එතන හෙට දවසේ මාධ්‍ය හමුවක් තියලා ඔබට පැහැදිලි කරආවි. පොර බෙදාහැරීමේ යාන්ත්‍රණය සකස් වෙච්ච ආකාරය. ඒ වගේම අනිත් පැත්තෙන් පාර්ලිමේන්තුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් 40 දිනක් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වුවා කියලා. ඒ අදහස් දැක්වීම පවා මම දැක්කා මන්ත්‍රී කණ්ඩායම ඇතුලේ බෙදීමක් විදියට අර්ථ නිරූපණය කරගන්නට ඇතැම් තැන්වල මම දැක්ක උත්සාහයක්. මතාතර ගැටීම දේශපාලන සෞඛ්‍යයට හිතකර මිසක් අහිතකර දෙයක් නෙමෙයි. කැබිනට් මණ්ඩලයේ යම් කිසි තීන්දුවක් කරන් තියනවාද විශේෂයෙන්ම මේ තේ කර්මාන්තය සම්බන්ධයෙන් එහෙම ගත්තනම් මොකක්ද ඒ ඒ ක්‍රමවේදය? අදාළ අමාත්‍යංශයේ ලේකම්වරයා සහ ඒ වගේ මේකට අදාළ ශ්‍රේෂ්ඨ නිලධාරින්ගෙන් මේ කමිටුවක් පත් කළ ඉක්මනින්ම ඒ පිළිබඳව තීන්දුවක් ගන්න මුළුමනින්ම රසායනික ප්‍රවෘත්තිවලට විරුද්ධ වීමක් නෙමෙයි ඔබ කිව්ව විදියටම ද්‍රව නයිට්‍රජන් නොමැතිකම තමයි බරපතල අර්බුදයක් විදියට තේවගාවේ නියලී අය රජයටත් මාධ්‍ය හරහා විටින් විට දැනුවත් කළ තිබුණේ සතුස ආයතනයේ සතුන් වංචාව සම්බන්ධයේ දවසේදී එහි සාමාන්‍ය අධිකාරීවරුන් දෙදෙනෙකු ඇතුළු හතර දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගන්නවා නමුත් අපට තොරතුරු වාර්තා වෙනවා මීට එහා ගිය ඒ කියන්නේ මේ තනතුරට එහා ගිය ඉහළ තනතුරු දරන පිරිස් මේ වංචාව සම්බන්ධයෙන් වගකීම් යුතු බවට ඇමතිවරයා වශයෙන් මම හෝ මගේ දරුවෙක් හෝ මගේ පුද්ගලික කාර්ය මණ්ඩලයේ කෙනෙක්
මේට සම්බන්ධ බවට ඔප්පු කළොත් පවවද උදේට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් අමාත්‍ය ධූරයෙන් පමණක් නෙවෙයි ලාංකීය දේශපාලනයෙන් සදහටම සමුගන්නවා කියන. ඉතින් ඕන කෙනෙකුට පුළුවන් මාධ්‍ය ආයතන එකට හෝ වෙන කියන පාර්ශ්වයකට මේ පිළිබඳ සියලු තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඔබ දන්නා කිසියම් තොරතුරක් තියෙනවා නම් ඒ තොරතුරු දෙන්න. විශේෂ භාර අමාත්‍යවරයා විදිහට සරත් විරසේකර ඇමතුමා මෙහි ඇත්ත නැත්ත නිරාවරණය කර ගැනීම සඳහා උනන්දුවෙන් ඒ ගැන කටයුතු කරන බව එතුමාම දැනුම් දෙන්න කියලා කිව්වා. තෙල් මිල ඉගල දැමීම සම්බන්ධ යෝජනාවක් කැබිනට් මණ්ඩලය තුළ ඉදිරිපත් කරාම ජනාධිපතිතුමා පෙන්වලා දෙනවා මේ මොහොතක තෙල් මිල ඉගල දැමීම සුදුසු නැහැ කියලා. දැන් අපි කැමැති වුණත් අකමැති වුණත් අපේ රටේ නිෂ්පාදනය කරන්නේ නැති භාණ්ඩයක් ලෝකේ පවතින මිලට ගන්න සිද්ධ වෙනවා. රුපියල් 100 පනිනවා එහෙට අනිද්ද තෙල් බැරේක මිල. ඒක නිසා කණිජ තෙල් මිල වැඩි වෙනවා. ගෑස් මිල වැඩි වෙනවා. කිරිපිටි මිල වැඩි වෙනවා. පරිප්පු මිල වැඩි වෙනවා. අකමැත්තෙන් තමයි මේ ලෝක අභියෝගයට මුහුණ දීම සඳහා මිල ඉහළ නංවන්නේ. කණිජ තෙල් හැමතුමාට කරන්න බෑ. ලෝකේ වැඩි මිලට ගෙනහල්ලා අඩු මිලට කණිජ තෙල් දෙන්න ක්‍රමයක් නැහැ. එතුමට අවශ්‍යම මිල ගැලපුමක් කරන්න සිද්ධ වෙනවා. ඒ කවර අවස්ථාවක් කරනවද කියන එක පිළිබඳ මුදල් අමාත්‍යාංශයේ සහ අනි ක්‍රමවේද පිළිබඳ සාකච්ඡා කරලා බලයි. ගුරු ගැටලුව දෙපැත්තට ඇද්දොත් වන්දිගිවන්න සිදුවන්නේ දරුවන්ට බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා. මේ අතර ගුරු සංගම් සහ ග්‍රාමාත්‍යවරයා අතර සාකච්ඡාවක් මේ වන විට අරලියගහ මන්දිරයේදී පැවැත්වෙනවා. එහිදී වර්ජනය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතයි. තම වැටුප් ගැටලුවට විසඳුම්මිල්ලා ගුරු විදුහල්පති වෘත්තීය සංගමයක්ව ක්‍රියාත්මක කළ ගුරු වර්ජුණයට අදට දින 93ක් වර්ජුණය පැවතියද ලබන 21 වනදා ළමුන් 200ට අඩු සියලු පාසල් විවෘත කිරීමට රජය තීරණය කළ අතර වර්ජුණයේ නිරත ගුරු වෘත්තීය සමිතිය ප්‍රකාශ කළේ තම වැටුප් ගැටලුව විසඳනතුරු පාසල් නොයන බවයි. මේ අතර ඊයේ දින වර්ජුණයට සම්බන්ධ නොවන ශ්‍රී ලංකා පොදු ජන අධ්‍යාපන සේවා සංගමය පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මුණ ගැසී පාසල් ආරම්භ කිරීමේ කටයුතු පිළිබඳව උන්වහන්සේ දැනුවත් කළා. එමෙන්ම වර්ජුණය සම්බන්ධයෙන්ද එහිදී සාකච්ඡා වී තිබෙනවා. එමෙන්ම පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ඊයේ දින අග්‍රාමාත්‍යවරයා මුණ ගැසී තිබෙනවා. එහිදී ගුරු වැටුප් ගැටලුව පිළිබඳවද සාකච්ඡාවට ලක් වී තිබෙන බවයි උන්වහන්සේ ප්‍රකාශ කළේ. මේ ආගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා සමග අපි සාකච්ඡා කළා ගුරු ගැටළු පිළිබඳව. ගුරු ගැටළු විසඳන්නට ඕන ඒක අවශ්‍ය දෙයක්. ගුරු ප්‍රශ්න විසඳන අතරතුර දබන්ගේ ප්‍රශ්න විසඳන්නට ඕන. මේකයි අගමැතිතුමාට කිව්වේ. මේ රටේ ළමයි නිකමු කරන්න බෑ මේ ගුරු සටන තුළ. කොහොමාරි මේ ගුරුවරිය ගෙන්නලා සාකච්ඡා කරම නිමාවකට පත් කරන්න ඕනේ කිය. තම තමන්ගේ න්‍යාය සම්ප්‍රදාය මතයන් පැත්තකට පොඩ්ඩක් අමතක කරලා මේ රටේ මේ දරුවෝ ගැන කල්පනා කරලා ඇත්තෙන්ම අපි බෙදාගත්තොත් වෙන්ුණොත් මේක වන්දි ගන්න දරුවන්ටයි සියලුම ගුරු භවතුන් ඉල්ලීමක් කර අපි නම් සීලි වෙලා දරුවන්ගේ අනාගතය දිහා බලලා මේ දරුවන්ට සහනයක් ලබා දෙන්න අපි එකාමෙන් කටයුතු කරමු. එනිසා අපි ඉල්ලීමක් කරනවා වෘත්තීය සමිතියේ පැවැත්මට කටයුතු කිරීම නෙමෙයි දරුවන්ගේ පැවැත්මට කටයුතු කරන්න කියන එකයි. මේ දරු සම්පත අපි සුරකින්නට ඕනේ. දරු සම්පත සුරකිවේ නැත්නම් මං හිතනවා දරු සම්පත නිකන් වන සම්පත බවට පත් වෙන්න බැරි වෙන එකක් නෑ. මේ අතර අද දහවල් වර්ජුණයේ නිරත ගුරු වෘත්තීය සමිතිය සහ අග්‍රාමාත්‍යවරයා අතර සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේදී පැවැත්වෙනවා. මේ අතර අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදීද ගුරු වැටුප් ගැටලුව සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ වුණා. වසර දෙකක පමණ කාලයක් පාසලකට පය සබන්න නොහැකි වූ මේ අපේ දූ දරුවන්ට ආපහු පාසලේ භූමි ප්‍රදේශයටවත් යන්න බැරි තත්ත්වයක් උදා වෙයිද? ගුරු සංගම් කරන තර්ජන ගර්ජනත් එක්ක ඔබතුමාලා මේ සඳහා යම් කිසි විකල්ප ක්‍රියා මාර්ගයකට හෝ යෑමට බලාපොරොත්තුවක් තිබෙනවාද? අද තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වෙනවා පස්වර 12ට ගමතුමාගේ ප්‍රධානත්වයෙන්. මං ඉතාම සුබවාදීව මේ සාකච්ඡාව දිහා බලනවා. සියලු පාර්ශ්ව ඒ මධ්‍ය ලක්ෂ්‍යය අත්පත් කරගන්න පුළුවන් තැනකට පැමිණෙයි අපි දරුවන්ගේ නාමයෙන් බලාපොරොත්තු. මෙතන කිසි ලෙසක ගුරුවරුන්ට ප්‍රහාර කරන්න, ඔවුන්ට අපහාස කරන්න, එහෙම නැත්නම් ගෞරවයට පාත්‍ර කරන්න, ආණ්ඩුවේ මේක බංකොලොත්කමක් විදිහට අනිත් පැත්තෙන් කියව ගන්න, තේරුම් ගන්න, ආණ්ඩුවට ඇඟිලි දික් කරන්න එක නෙමෙයි. පුරවැසියන් අපි හැමදෙනාගේ යුතුකම සහ වගකීම වෙන්න තියෙන්නේ දරුවන්ට කඩිනමින් පාසල විවෘත කරන ස්ථානයක් බවට පත් කරන එක 21 වෙනිදා අපේ න්‍යාය පත්‍රයේ තියෙනවා. මං හිතනවා අද මේකට සුදුසු පසුබිම නිර්මාණය වෙයි කියලා. පීඑක් විදියට අවුරුදු 1.5ක් තිස්සේ අපට ඇහිච්ච නැති පාසලේ සීනුව නැවත නාද වීම කියලා කියන්නේ මං විශ්වාස කරන විදියට ඒක තමයි ජාතිය සුවපත් වීමේ සංඥාව නිකුත් වීම. කොච්චර ඍණ ලකුණු තිබුණත් අපි ඉදිරියල් දෙස ධනාත්මකව බලමු කියලා කියන යෝජනාව තමයි ගුරු සංගම් වලට ආණ්ඩුව විදියට අපි යෝජනා කරන්නේ.
සෞඛ්‍ය සීමාවන්ට අනුගත වූයේ නැත්නම් සංචරණ සීමා දැඩි කිරීමට සිදුවන බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අද යළි අවධාරණය කළා. දෛනික කොවිඩ් ආසාදිතින්ගේ සංඛ්‍යාව දහසකට අඩු වී තිබෙන අතර මරණ 23ක් ලෙස පහත වැටී තිබෙනවා. දැන් කොවිඩ් සවිස්තර වාර්තාව. ඊයේ දෙවයින දිස්ත්‍රික්ක 25න්ම කොවිඩ් ආසාදිතයින් වාර්තා වී තිබුණා. ඊයේ දහසකට අඩු කොවිඩ් ආසාදිතයින් වාර්තා වී තිබුණා. ඊයේ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 681 දෙනෙකු හඳුනාගත් බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ පැවසුවේ. ඒ සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 527,064ක් දක්වා ඉහළ ගියා. ඉන්පුත්කලින් 480,499 දෙනෙකු මෙවන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් අවසන්. වෛරසය ආසාදනය වීම හේතුවෙන් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ පුත්කලින් 33,211ක් පමණයි. ඊයේ මෙරටින් කොවිඩ් මරණ 23ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා තහවුරු කර තිබුණා. ඒ සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,354ක් දක්වා ඉහළ ගියා. සංචරණ සීමා ලිහිල් කිරීමත් සමග ඇතැම් පිරිස් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය නොකරමින් කටයුතු කරන ආකාරය අදත් දක්නට ලැබුණා. නීතියෙන් ඒ සංචරණ සීමා බලහත්කාරයෙන් අපිට පටවන්න සිද්ධ වුණා. ඒක හරහා රටට වෙච්ච සමාජික සහ ආර්ථික හානිය වෙනත් ආකාරයකින් අපිට සමහර විට මිල කරලා බලන්න බැරි තරම් හානිදායකයි. ඒ තත්ත්වය තුළ තමා රෝගීන් අඩුවීමත් එක්ක මේ රට විවෘත කරේ. නමුත් මේ විවෘත කිරීමෙන් ලබා ගන්නා වූ ප්‍රතිලාභ අපි ලබා ගැනීමට උපරිමයට කටයුතු කරමින් රෝගයේ වැළැක්වීමට අවශ්‍ය කරන සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකළොත් මං හිතනවා අපිට ආයෙත් මේ රෝගීන් වැඩිවීම අනිවාර්යෙන් දකින්න වෙනවා. අන්න ඒක වළක්වන්න නම් සියලු දෙනාම නොකඩවා මේ සෞඛ්‍ය පුරුදු මේ ඉදිරි කාල සීමාව තුළ පවත්වා ගෙන යාම වැදගත් වෙනවා. එසේ නොකළොත් සත්වයේ දරුණු වන්නට ඉඩ තියෙනවා. නිසි සෞඛ්‍ය ක්‍රමවේදයන්ට අනුගත නොවනහොත් ඉදිරියේදී පවතින සංචරණ සීමා තව දුරටත් දැඩි කිරීමට සිදුවනු ඇති බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා මේ අතර වැඩිදුරටත් ප්‍රකාශ කළා. ඒක සම්පූර්ණයෙන් තීරණය වෙන්නේ අපිට අපි අද දකින දේවල් මත. ඒ කියන්නේ මේ කියන සෞඛ්‍ය පුරුදු සහ අනිකු සීමාවන් පවත්වාගෙන යාමට ලැබෙන සහයෝගය වඩා හොඳින් සිද්ධ වෙනවා නම් තව දුරටත් යම්කිසි ආකාරයක ලිහිල් කිරීමක් කිරීම අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. නමුත් යම් ආකාරයකට මේක පමණ ඉක්මවලා හෝ ඒක අනුගත නොවන තත්ත්වයක් තියෙනවා නම් අනික් සියලු දෙනාගේම යහපත වෙනුවෙන් සමහර විට මේ සීමාවන් තවදුරටත් පවත්වාගෙන යන්න සිද්ධ වෙනවා. ප්‍රතිශක්තිය ඕන පුද්ගලයින්ට තුන්වන මාත්‍රාවක් ලබා දීමට ලෝක සෞඛ්‍ය සංවිධානය ඊයේ නිල වශයෙන් අනුමත කළා. එසේම සයිනෝෆාම් සහ සිනොවැක් එන්නතේ තුන්වන මාත්‍රාව වයස අවුරුදු 60ට වැඩි අයට ලබා දීමටත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමි වුණා. කොවිඩ් පෙත්තට කඩිනම් අනුමැතිය දෙන්නේ මර්ක් සමාගම ඇමරිකාවේ ආහාර හා ඖෂධ පාලන අධිකාරියෙන් ඉල්ලා තිබෙනවා. ඇස්ට්‍රාසෙනිකා ප්‍රතිදේහ කොක්ටේල් එන්නත ඉතා සාර්ථක බව නවතුම පර්යේෂණයකින් අනාවරණය වී තිබෙනවා. දැන් ලෝක කොවිඩ් තත්ත්වය. ලෝක සෞඛ්‍ය සංවිධානය වයස අවුරුදු 60ට වැඩි පුද්ගලින් සඳහා සයිනෝෆාම් සහ සිනෝවැක් එන්නත්වල තුන්වන මාත්‍රාව ලබා දීම අනුමත කර තිබෙනවා. මෙම එන්නත් දෙකම නිෂ්පාදනය කරන්නේ චීනයයි. වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් සඳහා ලබා දෙන බූස්ටර් එන්නත මගින් වඩා හොඳ ප්‍රතිශක්තිකරණයක් ඇතිවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙනවා. එසේම ප්‍රතිශක්ති උනතාවෙන් පෙළෙන පුද්ගලයන් සඳහාද කොවිඩ් බූස්ටර් එන්නත අනුමත කිරීමටයි ලෝක සෞඛ්‍ය සංවිධානය තීරණය කර ඇත්තේ. තුන්වන මාත්‍රාව එකතු කිරීම වඩා හොඳ ආරක්ෂාවක් ලබා දෙන බව ස්වාධීන අනුමත කණ්ඩායම පවසනවා. ඇමරිකා එක්සත් ජනපදයේ මර්ක් ආයතනය නිෂ්පාදනය කළ නව කොවිඩ් පෙත්තට වහා අනුමැතිය ලබා දෙන්නයි එම ආයතනය ආහාර හා ඖෂධ පාලන අධිකාරියෙන් ඉල්ලා තිබෙනවා. මොල්නුවීර් නම් මෙම පෙත්ත මරණයේ සහ රෝහල්ගත වීමේ අවධානම 50%කින් අඩු කරන බව සායනික පරීක්ෂණවලින් සනාථ වී තිබෙනවා. වෛරසයට එරෙහි සටනේදී මෙම පෙත්ත ඉතා හොඳ සංදිස්ථානයක් බවයි මර්ක් ආයතනය පෙන්වා දෙන්නේ. තවත් සමාගම් කිහිපයක් දැන් විවිධ කොවිඩ් ප්‍රතිනාශක පෙති වර්ග අත්හදා බලමින් සිටිනවා.
ඇස්ට්‍රාසෙනිකා ප්‍රතිදේහ කොක්ටේල් ප්‍රතිකාර සාර්ථක බවයි වාර්තා වන්නේ. මෙම ප්‍රතිදේහ එන්නත කොවිඩ් ආසාදනය වීම වළක්වන එන්නතක් ලෙසද ක්‍රියා කරන බව පරීක්ෂකයින් පෙන්වා දෙනවා. ප්‍රතිදේහ දෙකක එකතුවකින් මෙම ඖෂධය නිපදවා තිබෙනවා. එමගින් රෝගීන්ගේ මරණ අවදානම 50%කින් අඩුවන බව ඇංග්ලෝ ස්වීඩන් ඖෂධ සමාගම පවසනවා. මෙම ප්‍රතිදේහ ඖෂධය මගින් 72% ක පමණ ආරක්ෂාවක් පෙන්눔 කරන බවද මාධ්‍ය වාර්තා කරනවා. ජපානයේද වෛරස උදාසීන කරන ප්‍රතිදේහ කොක්ටේල් ඖෂධයක් අනුමත කර තිබෙනවා. රෝග ලක්ෂණ නැති අය සඳහාද ආරක්ෂා වීමේ පියවරක් ලෙසද මෙම ඖෂධය භාවිත කළ හැකි බවයි ජපාන් පරීක්ෂකයින් පවසා ඇත්තේ. නවසීලන්තයේ කොවිඩ් එන්නත ලබා දීම තවදුරටත් වේගවත් කරමින් සිටිනවා. කොවිඩ් නීති ලිහිල් කිරීමට පෙර හැකියතාක් එන්නත ලබා දීමටයි එරට සෞඛ්‍ය බලධාරීන් උත්සාහ කරන්නේ. එක් දිනක් තුල ආවම වශයෙන් කොවිඩ් එන්නත් මාත්‍රා ලක්ෂයක් ලබා දීමට සූදානම් බව අගමැතිනි ජසින්ඩා අර්ඩන් මාධ්‍යයට පවසා තිබෙනවා. ඇය වයස අවුරුදු 12ට වැඩි ජනගහණයෙන් ඉල්ලා ඇත්තේ එන්නත ලබාගෙන නවසීලන්තයේ ලෝකයේ ආරක්ෂිතම රට බවට පත් කිරීමට එක්වන ලෙසයි. කොවිඩ් රෝගය හා සම්බන්ධ භයානක රුධිර කැටි ගැසීමක් පිළිබඳ යුරෝපීය අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා. බරපතල නොවන කොවිඩ් රෝගීන් තුළ මෙම රුධිර කැටි ගැසීමේ රෝගී තත්ත්වය හඳුනාගත් බවයි වාර්තා වන්නේ. සාමාන්‍ය කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී මෙම රුධිරයේ කැටි ගැසීමේ අවධානම ගැන වෛද්‍යවරුන් දැනුවත්ව සිටිය යුතු බව යුරෝපීය අධ්‍යයනය පෙන්වා දෙනවා. අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා මහ බැංකු අධිපතිවරයා ලෙස පත් කිරීම බලරහිත කරන්නේද නැද්ද යන්න ලබන මාස 3 වෙනිදා ප්‍රකාශයට පත් කරන බව අභියාචන අධිකරණය ආද නියම කළා. ඒ ඇතුළු අධිකරණ පුවත් කිහිපයක් දැන් හිටපු අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස පත් කිරීමේ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔහු අත්අඩංගුවටගෙන විමර්ශන සිදු කරන ලෙස පොලිස්පතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් ගොනුකර තිබූ පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නේද නැත් යන නියෝගය නොවැම්බර් මාස 3 වෙනිදා ප්‍රකාශයට පත් කරන බව අභියාචන අධිකරණය නිවේදනය කළා. මෙම පෙත්සම අධිසෝභිත රාජකරුණා සහ ධම්මික ගණේපොළ යන මහත්වරුන්ගින් සමන්විත අභියාචන අධිකරණ විනිසුරු මඩල ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී දෙපාර්ශ්වයේ නීතිඥවරු විසින් මෙම නඩුවට අදාළ ලිඛිත දේශන අධිකරණයට බාර දී ඇති බව දැනුම් දුන්නා. ඒ අනුව පෙත්සම ඉදිරියටත් විභාග කිරීම සඳහා වගඋත්තරකරුවන් වෙත නොතේසි නිකුත් කරන්නේද නැත් යන තීරණය නොවැම්බර් මාස 3 වෙනිදා ප්‍රකාශයට පත් කරන බවයි අභ්‍යාචන අධිකරණ විනිසුරු මඩුල්ල නියම කළේ. දකුණු පළාත් හිටපු ආණ්ඩුකාරවරයෙකු වන රංජිත් කීර්ති තෙන්නකෝඩ් මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කළා. හිටපු අමාත්‍ය රංජන් රාමනායක මහතාගේ ආන්දෝලනාත්මක දුරකථන හඬපට සිද්ධියෙන් පසුව මහතිකරණ විනිසුරු ගිහන් පිළපිටිය මහතාට එරෙහිව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ ආරම්භ කරන ලද විමර්ශන කටයුත්ත තව දුරටත් පවත්වාගෙන යන්නේදයි හෙට දින අධිකරණයට දැනුම් දෙන ලෙස අභ්‍යාචන අධිකරණය අද නීතිපතිවරයාට නියෝග කළා. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තමන් වත්තනඟුට ගැනීම සඳහා වරෙන්තුවක් ලබා ගන්නා ලෙස නීතිපතිවරයා විසින් ලබා දුන් උපදෙස් මත කොළඹ අපරාධ කොට්ටාසය විසින් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ ආරම්භ කළ නඩු කටයුත්ත අත්හිටුවන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා මහතිකරණ විනිසුරු ගිහන් පිළපිටිය මහතා ගොනු කළ පෙත්සම අද කැඳ වූ අවස්ථාවේදී අධිකරණය මෙවැනි නියෝගය නිකුත් කළේ. මත්කඩුව චවරම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයෙන් නිලධාරීන් අධිකරණයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් ලබන 26 වෙනිදා අධිකරණයේ හමුවේ පෙනී සිට කරුණු පැහැදිලි කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් බන්ධනාගාර අධිකාරීවරයා වෙත නොතීසි නිකුත් කළා. මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධිකසේ රාගල මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ නැහැ. පොළොන්නරුව ගිරිතලේ වෙල්යායේදී අදත් වීගොවීන් විරෝධතාවයක නිරත වුණා. ඔවුන් ඉල්ලා සිටින්නේ මහකන්‍ය ආරම්භයට ප්‍රථම වහා පොහොර ලබා දෙන ලෙසයි. මහකන්‍ය ආරම්භයට ප්‍රථම රසායනික පොහොර ලබා දෙන ලෙස ඉල්ලා පොළොන්නරුව ගිරිතලේ වෙල්යායේදී අදත් වීගොවීන් විරෝධතාවයක නිරත වුණා. ගොවියොන්ට මේ වෙනකොට පොහොර ඇටයක් කියලා නැහැ. කොම්පෝස්ට් පොහොර දෙනවා කියන්නේ කොම්පෝස්ට් පොහොර ඇටයක් කියලා නැහැ. අද වල්නාශක මිල කීයද? එදා තිබු මිල 1900යි ඇටතෙල් අද 4500යි කම්පැනි කාඩොන්ට ඕන ඕන විදියට තියෙන්නේ. ඒවැය මිල පාලනයක් කරන්න. මේ නිසි වෙලාවට පොහොර ටික ලැබෙන්නේ නැත්නම් අපි දැවැන්ත උද්ඝෝෂණයකට යනවා. අපි පාලක හරට්ට කියන ඇවිල්ලා මේ කුඹුරු යායට ඇවිල්ලා බලපල්ලා. ඔය ජීත කාමරවල ඉඳලා උපදෙස් දෙන්න පුළුවන් අපිටත්. හැබැයි මේ පාලකයන්ට කියන්නේ ගොන් හරක්
මේ වගේ ඇවිල්ලා කරපල්ලා දැන් මහින්දානන්ද මහත්තයා මේ දවස්වල බල්ටි ගහනවා ලෝකේ පුරා ගමන් කරනවා බල්ටි ගහ කාබනික පොර කොයිද තියෙන්නේ ගෙනාව කාබනික පොර චීනෙන් දැන් ඒක අපේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරි කිව්වා වගාවට සුදුසු නැහැ කියලා චීන තානාපති දැන් ඇවිල්ලා මහින්දානන්ද මහත්තයාගේ කණෙන් අල්ලලා මිරිකලා කියනවා මේකේ කොයිද කොහොම මෙහෙම තියෙන්නේ කවුද කිව්වේ එතකොට මීක් නැතුව මහින්දානන්ද මහත්තයා ඉන්නවා මේ කරන්න හදන්නේ ලෝකේ තියෙන කුණු රෝඩ වලට මෙහාට ගෙනල්ලා බැක්ටීරියා වගේ වෛරස් මේකේ බෝ කරලා කුසිකර්මාන්තේ කරන්න බැරි මට්ටමකට මේ රටේ මේ කුඹුරු ටික පුරන් වෙන තත්යකට හරි ගස්සන තමයි මේ හදන්නේ රසායනික පොහොර හැර වෙනත් කොම්පෝස්ට් ක්‍රමයකින් මේ ගොයියා ගොඩ නගා ගන්න බෑ කියන එක තරයේ කියනවා රසායනික පොහොර හැකි ඉක්මනින් වතුර දෙන්න කලින් අපිට තීරණයක් ලබා දෙන්න නැත්නම් අපි දවැන්ත උද්ඝෝෂණයක් මගින් හරි මේ අපි ඒ ඉල්ලීම මේව කරනවා නැත්නම් අපි වී වගාවෙන් අපි මේ වගා වලින් ඈත් වෙනවා කියන එක මේ ප්‍රකාශ කරනවා අදත් දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට වැස්සේ තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඊයේ සවස අනමඩුව ප්‍රදේශයේ හමගිය ටොනේඩෝ සුලි සුළඟකින් නිවාස රැසකට හානි සිදු වී ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. සබර්ගමෝ සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, වයඹ සහ උතුරු පළාත්වලත් ගල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන අතර නැගිනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම මධ්‍යම කඳුකරේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු උතුරු මැද වයඹ සහ දකුණු පළාත්වල සහ ත්‍රිකුණා මලයේ දිස්ත්‍රික්කයේත් සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 දක්වා වැඩි විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. මේ අතර මධ්‍යම කඳුකරේට නිතර ඇදහැලෙන අධික වර්ෂාවත් සමග කටුකස්තොට පහළ කොණ්ඩදෙනිය මාර්ගය ජලයෙන් යටවීම නිසා ජනතාව දැඩි අපහසුතාවයට පත්ව සිටින බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මෙම මාර්ගය පවුල් දහස් ගණනක් දැනට භාවිත කරන අතර ජනතාව පවසන්නේ දේශපාලඥයින් ඇතුළු වගකිවයුතු නිලධාරීන්ගෙන් කොතෙකුත් ඉල්ලීම් කළත් කිසිවක් ඉටු නොවූ බවයි. මාත්ම ජනාධිපතිතුමනි, දැන් ඔබතුමාට තමයි මගේ අවධානය යොමු කරන්න තියෙන්නේ. මන්ත්‍රීවරුන්ට කොටම දැනුවත් කරා, ලියුම් දුන්නා, වෝට බෝඩ් එකට ලියුම් දුන්නා, සල්ලි පාස් කරා කියනවා. ඒ වුණාට හැදිල්ලක් මොකක්වත් නැහැ. මහවැලි අධිකාරියට කිව්වා පැත්ත පළාතේ ආවේ නැහැ බලන්ට. මායි මේ දරුව පැටව ටිකයි මහපාරට තමයි යන්න තියෙන්නේ. අමාරුවෙන් ගොඩනගාගත්ත ගේ දැන් සෝදාගෙන යන්න නම් තව මීටරයක් වාගේ පමණ වාගේ තමයි තියෙන්නේ. දැන් මේ පස් ගොඩක් ඇදලා මේ ආවේ අද වැඩට යන්නෙත් නැතුව කීයක් හරි හොයාගන්න තියෙන එකත් අද නැති වුණා. ගේ බේරා ගන්න ඕන. වෙනවා ග්‍රාමසේක මහත්තයර කිව්වා එයා අහන්නෙත් නැහැ මොකවත් නැහැ. ගෙවල් වල වතුර සම්පූර්ණ මේකට තමයි එවන්නේ. වෙන වෙන තැන්වල අස්සේ මුල්ලේ බෝක්කු ගහනවා. මේ ඌමනා තැන්වලට මේවා ඉවත් කරලා දෙන්න කිව්වට ඉවත් කරලා දෙන්නේ නැහැ මේ බෝක්කු ටික. මේ අතර ඊයේ සවස හමගිය ටොනේඩෝ සුලි සුළඟකින් ආනමඩුව ගම්මාන දෙකක නිවාස ගණනාවකට හානි සිදු වී තිබුණේ මේ ආකාරයටයි. අද උදෑසන ගාල්ල නගරයට අධික වර්ෂාවක් ලැබී තිබෙනවා. ඒ හේතුවෙන් මාර්ග කිහිපයක ගමනාගමනයටද බාධා එල්ල වී තිබුණා. පුවත් නිමයි. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.